Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Chattaro me bhikkhave satipatthana bhavita bahuli kata ekanta nibbidaya viragaya nirodhaya upasamaya abhinyaya sambodhaya nibbanaya sangvattati. Namo buddhaya pinnat swaminahansa saddhavanta pinnat bhagyavat budrajanan vahansayage asirimat sambuddhu bana padesuren sakachakaran බෝධිපාචික ධර්ම ඇතුළත් සොඳුරු නිවන් මග මේ සදහම් කතිබහ කතා බහත් සමග අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා කරන්නේ අනනුසුත සූත්‍රය. අනනුසුත වර්ගයට අයිති විරාග සූත්‍රයයි. පින්වත් ස්වාමීන් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විරාග සූත්‍ර දේශනාවේදී අප වෙත ලබා දෙන සදහම් පණිවිඩය, මේ සතර සතිපට්ඨානේ වැඩිමේ අර්ථය මනාකොට හෙලිපෙහෙලි වෙනවා. ඉන්න ස්වාමීන් වහන්සේ සමගින් ඒ විස්තර සහිතව මේ විරාග සූත්‍රයෙන් අපට ලබා දෙන පණිවිඩය ඉන්න ස්වාමීන් වහන්සේ සමගින් අපි දැනගන්න කැමතියි. නමෝ බුද්ධාය ඉන්න ස්වාමීන් වහන්සේ. විරාග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශිත ප්‍රථම ධර්ම කොට්ටාසය පින්වත් ස්වාමීන් වහන්සේ උටා දැක්වෝ. මෙහිදී මේ සතර සතිපට්ඨානෙහි වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට සතර සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාඨය අපට මේ මතකයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්‍යයන්ගේ පිරිසුදු භාවයේ මේ කිලිටු සිත පිරිසුදු කරගන්න තියෙන එකම මාර්ගයේ මේ සතර සතිපට්ඨානයි. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමය. දුක් දුම්නස් වලින් දුක් දුම්නස් අතුරුදහන් කරලා දාන තියෙන එකම මාර්ගයේ. ඒ වගේම ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක පරිද්දවයන් ඉක්මෝ යන තියෙන එකම මාර්ගය. ඥායස් අධිගමය. චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරන්න තියෙන මාර්ගය. දුක්ඛ දෝමනස්සානං ඒ වගේම නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මාර්ගය. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ නිවනට ඇති ඒකායන මාර්ගයේ වශයෙන් මේ සතර සතිපට්ඨානේ තියෙන වැදගත්කම පෙන්වලා දෙනවා. ඉතින් තවත් පරයයකින් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ තියෙන වැදගත්කම පෙන්වලා දෙන උතුම් දේශනාවක් හැටියට මේ විරාග සූත්‍රය අපට විස්තර කරන්න පුළුවන්. මෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා. පින්වත් මහණනි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කළහම බහුලීකృత කළහම, කියන්නේ මේක වැඩුවහම බහුල වශයෙන් වැඩුවහම, නිකම්ම නෙමෙයි වැඩුවහම බහුල වශයෙන්, නැවත නැවත බහුල වශයෙන් වැඩුවහම ඒ පවතිනවා ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒක මේ සරලව නෙමෙයි දේශනා කරන්නේ. ඒකාන්ත කොටම නිබ්බිදා නිබ්බිදාව පිණිස, කලකිරීම පිණිස, මේ සසර කෙරෙහි, මේ කාමයන් කෙරෙහි, මේ නැවත නැවත මේ අපිට ඇල්ම හටගන්න මේ දුක කෙරෙහි, මේ සසර කෙරෙහි කලකිරීම පිණිස මේ සතර සතිපට්ඨානයේ වැඩීම හේතු වෙනවා කියන
එතකොට ඒක ලොකු උපකාරයක් මේ සසරට වැඩිච්ච සත්වයාට මේ කාරණාව ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත නිබ්බිදාව පිණිස මේ සතර සතිපට්ඨානයෙන් භාවිත කිරීම බහුල වශයෙන් ප්‍රගුණ කිරීම හේතු වෙනවා විරාගාය විරාගයේ පිණිස කියන්නේ නොයල්ම පිණිස මේ ඇල්ම නැතිවීම පිණිස නොයලීම පිණිස හේතු වෙනවා විරාගී භාවයේ පිණිස හේතු වෙනවා ඒ වගේම නිරෝධාය කියන්නේ ඇල්ම නිරුද්ධ වීම පිණිස මේ සතර සතිපට්ඨානයේ වැඩිම බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීම හේතු වෙනවා. ඒ වගේම උපසමාය මේ රාග දේශ මෝහයන්ගෙන් ඇවිස්සෙච්ච පංච නීවරණයන්ගෙන් ඇවිස්සෙච්ච මේ ජීවිතයේ මේ සංසිඳීම පිණිස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ බුදු කෙනෙක් පහළ වුණාම මේ ලෝකයේ සිදුවෙන ආශ්චර්යමත් අසිරිමත් දෙයක් කියනවා මේ ලෝකයේ තියෙන ස්වභාවයක් කියනවා ඇවිස්සෙච්ච ස්වභාවය ඇවිස්සෙච්ච ලෝකයා මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ සංසිදීම පිණිස ධර්මයේ දේශනා කරද්දී ඕපසමිකේ ධම්මේ දේශේමානේ මේ උපසමයේ පිණිස සංසිදීම පිණිස ධර්මයේ දේශනා කරද්දී මේ සංසිදෙන ධර්මයට ඇලුම් කිරීම මේ ලෝකයේ ආශ්චර්යමත් දෙයක් කියනවා ඒ කියන්නේ අර කාමයන්ට පසඟ වුණු ඇලුණු අය ඒක අතහැරලා මේ ධර්මයට ඔව් මේ සංසිඳන ධර්මයට දැන් කාමයන්ගෙන් ඇවිස්සෙච්ච රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් ඇවිස්සෙච්ච ලෝකයක් තියෙනවා ඒ වගේ ඇවිස්සලා සතුට වෙන්නේ තරහ හවුස්සගෙන මේ සංසිඳන මේ කය සංසිඳවගෙන සතුට වෙන්න කැමති නැහැ ඒකෙන් ලබන මේ දැහැමි සතුටට කැමති නැහැ සීලය කියලා කියන්නේ කය සංසිඳවගෙන සතුට වෙන එකක් වචනේ සංසිඳවගෙන සතුට වෙන එකක් හිත සංසිඳවගෙන සතුට වෙන එකක් භාවනාව කියන්නේ ඒ සංසිඳීමෙන් ලබන සැපයට සතුටට මේ බොහෝ දෙනා කැමති නැහැ මේ අවස්සගෙන ගී සින්දු කියමින් ඇවිස්සලා ලබන සතුටට තමයි බොහෝ දෙනෙක් ලෝකේ කැමති ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා අර සංසිඳිලා මේ ලබන සතුටට සීලයෙන් ඒ වගේම සමාධිය තුළ නෛෂ්ක්‍රම්‍ය තුළ ලබන සංසිඳීම තුළ ලබන සැපේ සතුට පෙනලා දෙද්දී ඒකට ඇලුම් කරන පිරිසක් ඉන්නව නොනැති පිරිසක්. එහෙමයි. ඒ ධර්මයේ සුසුසති බොහෝම ආශාවෙන් ඒ ධර්මය අහනවා. සෝතං ඕදහති කං යමාගෙන අහනවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති ඒ සඳහා මම අවබෝධයේ පිණිස සිත පිහිටුව ගන්නවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ වදාරන බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වීමෙන් සිදුවෙන ආශ්චර්යම අසිරිමත් දෙයක් කියලා. එහෙමයි සන්න. ඉතින් ඇත්තටම මේ සතිපට්ඨානේ බහුලෝසින් වැඩිම තුල ඒ සංසිදීම කෙනෙකුගේ ජීවිතය තුල ඇති වෙනවා පින්නස් ස්වාමීන් වහන්සේ. ඒ කියවේ පින්නස් ස්වාමීන් වහන්සේ කාම ලෝකයට වසඟුණු කාමයෙන් සතුට වෙන මිනිස්සු දෙවරු මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ අසිරිමත් ධර්මයේ කියද්දි ඒව අතහැරලා කොටසක් එනවා මේ සංසිදෙන මේ ධර්මයේ අහන්න. අහලා මේ ධර්මයේ පුරුදු පුහුණු වෙනවා. සංසිඳෙනවා කියන කරුණයි මේ කියන්නේ නේද? එහෙමයි. ඒ ඇත්තටම මේ සංසිඳීම ඇති වෙන්නේ මේ ධර්මය තුළ මේ සතිපට්ඨානේ වැඩිම තුළ. එතකොට මේ සතර සතිපට්ඨානේ භාවිත කිරීම තුළ, බහුලීකృత කිරීම තුළ, බහුල වශයෙන් ප්‍රගුණ කිරීම තුළ බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒකාන්ත කොටම අවබෝධයෙන් කලකිරීම සිද්ධ වෙනවා. නිබ්බිදා, විරාගේ නොඇලීම, නිරෝධේ, ඇල්ම නිරුද්ධ වීම මේ අනවබෝධයෙන් ඇති වෙලා තියෙන මේ සංස්කාරයන් කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙලා යනවා සංසිඳීම ඇති වෙනවා අභිඥා. ඒ කියන්නේ විශිෂ්ට ඥානෙ. ඒ කියන්නේ විශිෂ්ට ඥානයන් කියලා කියන්නේ 이르දිවිද ඥානයන් විශිෂ්ට ඥානයන් උපදව ගන්න. පරිසච්ච විඥාන ඥානෙ අනුන්ගේ සිද්ධාන්නා ඥානෙ ආදී මේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නික්මවා ගියපු විශිෂ්ට ඥානයන් උපදව ගන්න මේ සතිපට්ඨානේ වැඩිම කෙනෙකුට උපකාර වෙනවා. විද්‍යාවන් මේ විශිෂ්ට ඥානයන් උපදව ගන්න උපකාර වෙනවා. දැන් 이르දිවිද ඥානයන් තුළ විස්තර වෙනවානේ පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම මේ ඊට පස්සේ අහසෙහි පළගක් බැඳගෙන සක්මන් කිරීම, මේ කියන්නේ කුරුල්ලෙක් වගේ පියාසර කිරීම, ඊට පස්සේ හිරුසඳු අතින් අත ගෑම, පස්සේ බ්‍රහ්ම ලෝකයේ තමන්ගේ වසඟෙහි පැවැත්වීම ආදී 이르දිවිද හැකියාවන් මේ උපදව ගන්න පුළුවන්. ඊට පස්සේ මනෝමය කයවල් මැවීමේ හැකියාව තමන්ගේ කය වගේ තවත් මනෝමය කයවල්
මේ සේලු අගපසගින් යුතු නොපිරිහුණු ඉඳුරන් නැති තවත් මනෝමය කයවල් මැවීමේ හැකියාවක් මනෝමය ඉර්ධිවිද ඥානය උපදවාගත්තු ශ්‍රාවකයෙකුට උපදවා ගන්න පුළුවන්. ඉතින් එඹදු විශිෂ්ට ඥානයන් උපදවා ගැනීම පිණිස මේ සතර සතිපට්ඨානේ භාවිත කිරීම බහුල වශයෙන් ප්‍රගුණ කිරීම උපකාර වෙනවා. ඒ වගේම සම්බෝධයයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපකාර වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න උපකාර වෙනවා. ඒ වගේම නිබ්බානාය සංවත්තති අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න සියලු දුක්වල නිවීම තණ්හා ක්ෂය කියන ඒ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ සතර සතිපට්ඨානේ බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීම මහ උපකාරී වෙනවා. ඉතින් මෙහිදී බුදුරජාණන් වහන්සේ කතමේ චත්තාරෝ කුමන සතර සතිපට්ඨානයක් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන්ද ඒ අවබෝධයෙන් කලකිරීම විරාගයේ එවගේ මල්ම නිරුද්ධ වීම සංසිදීම විශිෂ්ටඥානෙ එවගේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ නිවන පිණිස පවතින කියන මේ ආනිසංසයන් සැලසෙන්නේ කියලා තවදුරටත් විස්තර කරනවා. මේ බුද්ධ දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේ බැලුවහම පුණ අංග සම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ ඉස්සරෝම මේ ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ ඒක විස්තර කරනවානේ. භාගතුන් වහන්සේම ප්‍රශ්නේ අහලා භාගතුන් වහන්සේ විසින්ම ඒක විස්තර කරලා දෙනවා. ඒක ඕනේ නැවත නැවත යෙදෙනවා. ඒ කියන්නේ අර බුද්ධ කාලේ ගොඩක් දුරට මේ අහලා දැනගන්න එකක් නේ. අහලා ශ්‍රවණෙන් ශ්‍රුතයෙන් තමයි ධර්මයේ මේ ගොඩක් දුරට මේ ශ්‍රාවකයන් දැනගත්තේ. මේ අහලා දැනගැනීමේදී නැවත නැවත ශ්‍රවණය කිරීම ගොඩක් දරා ගන්න. දැන් මේ ධර්මයේ ප්‍රගුණ කිරීමේදී සුත ඇසීම, ඊට පස්සේ දරා ගැනීම, ඊට පස්සේ වචනයෙන් පුරුදු පුහුණු කර ගැනීම, ඊට පස්සේ මනසානුපෙක්කිත මනසින් විමසා බැලීම, ඊට පස්සේ ඒ පැහැදිලිව මේ දෘෂ්ටි පිරිසුදු කර ගැනීම, පැහැදිලිව තේරුම් බේරුම් කර ගැනීම වැදගත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ විදිහට ධර්මයේ ප්‍රගුණ කරගන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සාත්තං පැහැදිලිව අර්ථ සහිතව සබ්බ්‍යංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පැහැදිලි වචනවලින් දේශනා කරලා තිබීම අපට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කතමේ චත්තාරෝ ඒ විදිහට ඒ ප්‍රතිඵල ලබා දීම පිණිස කුමන සතර සතිපට්ඨානයක්ද වැඩි යුත්තේ කියලා විග්‍රහ කරනෝ. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සේ විහෙරති. භික්ෂුව කයෙහි කයානුව බලමින් කයානුපස්සීව වාසය කරනවා. ආතාපි කෙලිස්තවන වීරි සම්පජාන කෙලිස්තවන නුවණින් සතිමා සිහියෙන් විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සම් මේ අනවබෝධයෙන් මේ ලෝකයේ කෙරෙහි හැටගෙන තිබෙන්නා වූ අභිජ්ජාවත් මේ දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමි. ඒ විදිහටම කෙලස්තවන වීරී නුවණින් ඒ වගේම සිහියෙන් යුතුව මේ අභිජ්ජාවත් දොම්නසත් දුරු කරමින් වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් කෙරෙහි වේදනානුපස්සීව වාසය කරන වේදනාවන් කෙරෙහි වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. යථා ස්වභාවයේ වේදනාවන්ගේ බලමින් වාසය කරනවා. ඒ වගේම සිත කෙරෙහි යථා ස්වභාවයේ දකිමින් චිත්තානුපස්සීව වාසය කරනවා. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සීව වාසය කරනවා. ධර්මයන්හි යථා ස්වභාවයේ දකිමින් කෙලස්සවන වීරි නුවණ සිහියෙන් යුතුව විනේය ලෝකේ අභිජ්ජා දොමනස්ස අභිජ්ජාව දොමනසත් දුරු කරමින් වාසය කරනවා ධම්මානුපස්සීව. මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානේ මනාකොට භාවිත බහුලීකృత වැඩිම බහුල වශයෙන් වැඩිම තමයි ඒකාන්ත කොටම මේ කලකිරීම පිණිස විරාගය පිණිස ඒ වගේම මල්ම නිරුද්ධ වීම පිණිස සංසිදීම පිණිස විශිෂ්ට ඥානය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අමා මහ නිවන පිණිස පවතින්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉන්න ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේම සම්බුදු පදණින් අපි කැමති මේ සූත්‍ර දේශනා භාගතුන් වහන්සේ මේ අවසන් කළ අයුරු සූත්‍ර දේශනා යම් අයුරකින් පටන් ගත්තද ඒ විදිහට සතර සතිපට්ඨානය විස්තර කරලා
භාගතුන් වහන්සේ වදාළ සම්බුද්ධ වදන් වලින්ම පින්වත් ස්වාමින් වහන්සේ අපට මේ සූත්‍ර දේශනාවේ අවසාන කොටස උපුටා දක්වන ලෙස ඉල්ලා සිටිනවා. එහෙමයි පින්වත් ස්වාමින් වහන්සේ. මා පාලීන් සජ්ජහනා කළාට පස්සේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ සිංහලින් එහි අර්ථය සජ්ජහනා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙමයි. ඉමීඛෝ භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලී කතා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති ඉති. පින්නත්නි, ඒ පින්නත් ස්වාමීන් වහන්සේ උපුටා දැක්වේ ඒ සජ්ජහායනා කළේ සම්බුදු වදනයි. විරාග සූත්‍රයේ අවසානයේ භාගතුන් වහන්සේ වදාළ අයුරේ අපගේ ගුරු දෙවියන් වහන්සේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ සංයුක්ත නිකාය 5 වෙනි පොතේ පළවෙනි කොටස පරිවර්තනය කරද්දී මේ විරාග සූත්‍රයේ ඒ අසනීමත් සම්බුදු වදන මේ විදිහටයි පරිවර්තනය කළ තිබුණේ. මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන්, ඒකාන්ත කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ. අනේ විදියටයි පින්නස් ස්වාමීන් වහන්ස ගුරුදෙවන් වහන්සේ විරාග සූත්‍රයේ ඒ පින්නස් ස්වාමීන් වහන්සේ සජ්ජහායනා කළේ කොටස අපට තේරුම් ගන්න පුළුවන් අපේ මව්බසින් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම පින්න ස්වාමින් වහන්සේගෙන් අපි දැනගන්න කැමති මේ අනනුසුත වර්ගයේ විරාග සූත්‍රයේ වගේම ඊළඟට තියෙන පුංචි කෙටි දේශනාව විරද්ද සූත්‍රය ගැනත්. විරද්ද සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ වරදවා ගැනීමක් ගැන කියනවා. ඒ කියන්නේ වරද්දාගත්තොත් වරදින්නේ නිවන් මඟ. එතන මේ නිවන් මඟ වරදින්නේ කොහොමද කියලා පින්න ස්වාමීන් වහන්සේ අහන්න කැමති මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිවන් මඟ වැරදී යන්නේ කොයි අයුරින්ද කියලත් මේ ගමම් අපට සිහිපත් කරනසෙක්ක. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ, දැන් අපිට කලින් විරාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සතර සතිපට්ඨානේ වැඩුවොත් බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්ත නිබ්බිදාව පිණිස, ඒකාන්ත කොට කලකිරීම පිණිස, විරාගයේ පිණිස, අල්ම නිරුද්ධ වීම පිණිස, ඒ වගේම සංසිදීම පිණිස, විශිෂ්ට ඥානෙ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස පවතිනවා කියලා. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේදී තවත් බොහෝ අවස්ථාවලත් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. ඒකාය නිවන් මාර්ගය කියලා සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිස, දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි, දුක් දෝමනස්සරෙන් නිදහස් වීම පිණිස, ශෝක පරිදේවයන් ඉක්ම වීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස තියෙන එකම මාර්ගයයි මේ කියලා. ඉතින් මේ එකම මාර්ගය මේ විදිහට බුදුරජාන් වහන්සේ දැන් අපි අනුස්සත සූත්‍රයේදී දැනගත්ත බුදුරජාන් වහන්සේ මේ පිළිබඳව පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම් ඇස ලබාගෙන ප්‍රත්‍යක්ෂ කරපු මේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තු මේ නිවන් මඟ බුදුරජාන් වහන්සේ මේ විදිහට ප්‍රත්‍යක්ෂ කොටම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ අවබෝධේ බුද්ධෝසෝ භගවා බෝධහය ධම්මං දේසේ මේ අවබෝධ කොටගෙන අවබෝධයේ පිණසමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේ. දමණයටපත් වෙලා බුදුරජාන් වහන්සේ දමණය පත්වීමටමයි මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඊළඟ සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. සංසිඳිල බුදුරජාණන් වහන්සේ සංසිඳීම පිණිසමයි මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. උන්වහන්සේ මේ සියලු දුකින් එතර වෙලා තරණේ අන් අයටත් මේ දුකින් එතර වීම පිණිසයි මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. උන්වහන්සේ පිරිනිවීමටපත් වෙලා උන්වහන්සේ අන්නයටත් පිරිනිවීම පිණසයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ පරිපූර්ණ ශාස්ත්‍රෝත්වයක්. උන්වහන්සේ විශිෂ්ට ඥාණයෙන් යුතුව මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. හේතු සහිතව මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ මේ ධර්මයේ මේ විදිහට දේශනා කරද්දී
මේ පෙන්වා දෙන ධර්මයේ වරද්දවා ගත්තොත් විරද්ද සූත්‍රයේදී පෙන්වා දෙන්නේ යේසං කේසංච භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන විරද්ධා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුතුව පෙන්වා දෙන මේ සතර සතිපට්ඨානේ යමෙක් වරද්දා ගත්තොත් විරද්ධා. විරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛය ගාමි. අන්නයා වරද්දා ගත්තේ මනවින් දුක් ක්ෂය කරන මේ ආර්ය මාර්ගයයි කියලා දේශනා කරනවා. තමන්ගේ ජීවිතේ මේ දුක් ක්ෂය කරන්නා වූ මනවින් දුක් ක්ෂය කිරීමට පමුණවන්නා වූ ආර්ය මාර්ගය. ඒ කියන්නේ පිටසන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වරද්දගන්නේ මේ. ඔව් මනවින් දුක් ක්ෂය කරන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මේ තාග් දීර්ඝ සංසාරයේ නොගිය මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්න ස්වාමීන් වහන්සේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වරද්දගත්තේ කියනවා. එහෙමයි. කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වශයෙන් තමයි මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය නම් වූ අංගය තමයි යා වරද්දගන්නේ. එහෙමයි. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යා වරද්දා ගන්නවා. එතකොට යාට ලොකු අලාභයක් ඒ තුල සිද්ධ වෙනවා යාට. මොකද මේ කලාතුරකින් මේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මේ දුක් ක්ෂය කරන මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න. මේක පින්වත් ස්වාමීන් වහන්සේ අර නගර සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ අතීතයේ මේ කියන්නේ අර ඒක බුදුරජාන් වහන්සේ උපමාවකින් පෙන්වා දෙන්නේ මේ කෙනෙක් ඔය වනාන්තරයක යද්දී පැරණි නගරයක් හම්බෙනවා. මේ සොන්බුන් තියෙන නගරයක් හම්බෙනවා. මෙයා ඒක රජුරවන්ට දැනුම් දීලා ඒක නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ඒ නගරේ නැවත යථා තත්ත්වයට පත් කරනවා. ඒකේ තියෙන පොකුණු මම්මාවත් ආදී යථා තත්ත්වයට ඒව පිළිසකර කරලා පත් කරනවා. පැරණි ඒ නගරේ රාජධානි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මේ හොයාගත්තනේ. මේක මේ පෙර බුදුවරුන් විසින් සේවනය කරපු මේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මේ සොයාගත්තේ කියනවා. ඒ වගේ මේ ඒක බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම්දම් පුරලා අපමණ වෙරවීරියක් කරලා හොයාගත්තු මේ අපමණ කැපකිරීම කරලා සොයාගත්තු මේ නිවන් මඟක් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ ලැබිලා තියෙනවා. ඉතින් මේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ක්‍රමවලින් දේශනා කරනවා. නොයෙකුත් පරයායන්ගෙන් දේශනා කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මනාකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන නිවන් මාර්ගය යමෙක් වරද්දා ගත්තොත් මේ සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ අපිට දැන් මේ සතර සතිපට්ඨාන සංයුක්තය අපි බොහෝ දේශනා කතා කළා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නොයෙක් පරයායන්ගේ නොයෙක් ක්‍රමවලින් නොයෙක් උපමාවලින් මේ සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ මෙහිදී විග්‍රහ කළා. ඉතින් මේ පෙන්වා දෙන සතර සතිපට්ඨානේ යමෙක් වරද්දා ගත්තොත් එයා මේ මනවින් දුක් ක්ෂය කරන ආර්ය මාර්ගයේ වරද්දා ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යේසං කේසංච භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන ආරද්ධ. යමෙක් මේ සතර සතිපට්ඨානේ මනවින් වැඩුවොත්, ඒ කියන්නේ මනවින් තේරුම් බේරුම් කරගෙන මනවින් ආරම්භ කළොත්, ඒ කියන්නේ මනවින් වඩන්න පටන් ගත්තොත් ආරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛය ගාමි. අන්න එයා මනවින් දුක් ක්ෂය කරන ආර්ය මාර්ගේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක වඩන්න පටන් ගත්තා කියනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය නම් වූ මාර්ගාංගේ වඩන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ මෙතන සම්මා දුක්ඛක්ඛය ගාමි කියලා වචනයක් අපිට ඇහෙනවා. එහෙනම් එතකොට ඒකෙදි මේ මොකද දුක් ක්ෂය වීමක් ගැනද කියවෙන්නේ? එහෙමයි. මනවින් දුක් ක්ෂය කරන්නා වූ සම්මා කියලා කියන්නේ මනවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගයේ යා මේ ආරම්භ කරලා තියෙන එක වැඩිම ආරම්භ කරලා තිබෙන්නේ කියන මේ අර්ථය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ ගැඹෙන්නේ. ඉතින් ඒ මනවින් දුක් ක්ෂය කර කිරීමට හේතු වන්නා වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භීමට උපකාර වන්නා වූ ඒ සතර සතිපට්ඨානේ කුමක්ද? කතමේ චත්තාරෝ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒ සතර සතිපට්ඨානේ. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙසුන්
තවන වීරියෙන් කෙලෙසුන් ප්‍රහාණය කර නොවනි. ඒ වගේම සිහියෙන් යුක්ත විනය ලෝකේ අභිජ්ජහ දෝමනස්සා. ඒ කියන්නේ දුරු කරමින් මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතුව තිබෙන්නා වූ මේ අභිජ්ජහවත් දොම්නසත් දුරු කරමින් ඒ විදිහට කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ සිහිය පිහිටුවීම තමයි ඒ මේ මනවින් දුක්ඛය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමිට නම් එක මනවින් ආරම්භ කිරීමට නම් මේ යමෙක් මේ බුදුරජාන් වරද්දා ගන්න නැතුව පුරුදු කරන්නට ඕන සතර සතිපට්ඨානෙ එයයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ සතර සතිපට්ඨානෙ යමෙක් මනවින් බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන ආකාරයට තෝර බේරගෙන පුරුදු කළොත් එයා මේ මනවින් දුක්ඛය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ වැඩිම පටන් අරගෙන පටන් අරගෙනයි කියලා මේ දේශනාවේදී බුදුරජාන් වහන්සේ වදාරන්නේ. එතකොට අපි මේ මේකදී අපි තේරුම් ගන්න ඕනේ සත සතිපට්ඨානෙ බුදුරජාන් වහන්සේ වදාළ ආකාරයෙන්ම මනවින් තේරුම් බේරුම් කරගෙන වැඩි යුතුයි කියන එක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ අද දවසේ අපි සූත්‍ර දේශනා දෙකක් කතාබස් කළා. ඒ තමයි විරාග සූත්‍රයත් විරද්ධ සූත්‍රයත්. විරාග සූත්‍රයේදී කියවුනේ ඒකාන්තයෙන්ම නොඇලීම පිණිස, කියන්නේ ඒකාන්ත නිබ්බිදාය, කලකිරෙන්න, නොඇලෙන්න, ගැලවෙන්න මේ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ ඕන වෙන බව, උපකාර වෙන බව. විරද සූත්‍රයේදී කියවුනේ සතර සතිපට්ඨානය වරද්දවා ගත්තොත් වැරදි යන්නේ දුක ක්ෂය කරවන ආරෂ්ඨංග මාර්ගයයි කියලා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ විරද සූත්‍රයේදී කියුණා සතර සතිපට්ඨානය හරියට කරගත්තොත් ආරම්භ වුණොත් ඒ ආරම්භ වෙන්නේ දුක ක්ෂය කරවන ආරෂ්ඨංග මාර්ගයේ වැඩිමයි කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ මෙතනදී මට මතක් වෙනවා අපි කලින් දවසේ කතා කළා මේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේ සම්බුදු අලුත ඒ එතනට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟදී කියනවා මේ කලින් සසරෙන් එතර වුනෙත් මේ සතර සතිපට්ඨානෙමයි, අනාගතේ කාට හරි සංසාරෙන් එතර වෙන්න තියෙන්නේ මේ සතර සතිපට්ඨානෙමයි, වර්තමාන කෙනෙක් සසරෙන් එතර වෙලා නිවන කරා යනවද නිවනටපත් වෙනවද ඒත් මේ සතර සතිපට්ඨානෙමයි කියලා. ඉතින් මේ හැම දේශනාවකින්ම අපිට මනාවකට පැහැදිලි වෙනවා එහෙමනම් අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානේ වරද්ද ගන්න නැතුව හරියට ඒ සතර සතිපට්ඨානෙට පැමිණියොත් අන්නේ කෙනා ගත කරන ජීවිතය මනවින් දුක ක්ෂය කරවන ජීවිතයක් බව. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට තමන්ගේ දුක ක්ෂය කරවන්න උපකාර වෙන උතුම් සදහම් කතා බහක් තමයි අපි සිදු කළේ. සතර සතිපට්ඨානේ සතිපට්ඨාන සංයුක්තේ අනනුසුත වර්ගයේ විරාග සූත්‍රයේ විරද්ධ සූත්‍රයේ කතා බහ කරමින් දෙවියන්ට මිනිසුන්ට සතර සතිපට්ඨානය ගැන පැහැදීමක් ඇති කරගන්න මේ කතා බහ උපකාර වුණා. ඉතින් ඒ නිසා අප මේ සොඳුරු නිවන් මඟ තුළින් කතා කරන මේ සතර සතිපට්ඨානයට එන්නට, සොඳුරු නිවන් මඟට පහදින්නට, සොඳුරු නිවන් මඟට ඇතුල් වන්නට, සොඳුරු නිවන් මඟ සොඳුරු ලෙස යන්නට, සියල්ලට සොඳුරු අග්‍ර අමා මහ නිවනට පත්වෙන්නට පින්වත් ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය දෙවියන්ට මිනිසුන්ට මේගේ ඥාතීන්ට හැම දෙනාට මේ පින් අපි අනුමෝදන් කරමු. ලෝකෙ හැම දෙනා වෙත මේ අසිරිමත් නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය සොඳුරු නිවන් මඟ රැගෙන එන ශ්‍රද්ධා මාධ්‍යාලයේ හැම දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරමු. පින ස්වාමීන් වහන්සේ සමගින් අපි රැස් කළා වූ මේ උතුම් පුණ්‍ය ධර්මය හැම දෙනාටම සුන්දර නිවන් මඟ සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් නිවා කර ගන්නටම ඒකාන්තයෙන්ම හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු.
සම්මා සම්බුද්ධෝ අත්තසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ